බලපාදීම සම්බන්ධව මොකද රටේ ප්‍රධානම අමාත්‍යාංශයක් නැත්නම් ප්‍රධාන විෂයක් සම්බන්ධව කතා කරා. නිසා ගරු අමාත්‍යතුමාට මම හිතන්නේ සුබ පතනවා. අමාත්‍යතුමා ගැන දන්නවා අපි අමාත්‍යතුමා ගැන සැකයක් නැහැ. හැබැයි පරිස්සම් වෙන්න මොකද රුෂාන් නැමැතුමාට වෙච්ච දේ වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබතුමාටත් මෙතන තියෙන ඒ වගේම සටනක්. ඔතනදී හොරු අල්ලන්න ගියාම හොරු අල්ලන කෙනාට ඉන්න බෑ. බලේ. ඉන්සා පරිස්සමෙන් ඇමතිගම කරන්න කියලා සුබපතන ගමම්ම පොඩි අවවාදයකුත් ලබා දෙන ගමන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා ප්‍රථමයෙන්ම දැන් අපේ පැත්ත පටන් ගමු. දැන් මාරවිල රෝහලේ එක ඇඳේ ලෙඩ 3-4 දෙනා ඉන්නවා. හැබැයි දංකොඩුව ලුණුවිල කියන රෝහල් දෙකේම එක රෝගියෙක්වත් නැහැ. ඒ රෝගියා ආපු ගම ඇම්බියුලන්ස් එකේ ගෙනියනවා අර රෝහලට. එසා පළමුවෙන්ම ඉල්ලීමක් කරනවා මේ ප්‍රාථමික රෝහල් ටික මේ වෙලාවේදී සම්පූර්ණ කරන්න. මොකද එහෙම නොකරුවොත් රටේ අහිංසක ජනතාව බොහෝ වෙලාවට පීඩාවට පත් වෙන විතරක් නෙමෙයි සමහරවිට මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රජයේ රෝහල් වල ඖෂධ මම හිතන්නේ 850ක් විතර ඖෂධ රජ රෝහල් වලට යවනවා. ඒතන රජයේ රෝහල් වල ප්‍රශ්නයක් තියෙන්නේ දැනට මම හිතනවා ඔබතුමා දන්න විදිහට 220කට වඩා හිගයක් තියෙන ඖෂධ. ඖෂධ 220කට වඩා හිගයක් තියෙද්දී විශේෂයෙන්ම තව මාසකින් තව ගණන් බලලා තියෙනවා තව ඖෂධ 110ක් විතර ප්‍රමාණයක් හිගයක් එයි කියලා. ඒ වගේම දැන් දෙසැම්බර් මාස වෙනකොට ඔබතුමාලා පටන් ගන්නවා රෝහල් වල සම්පූර්ණ විශේෂයෙන්ම ඖෂධ ගබඩා පරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් ගබඩා වල ගණන් කරන්න කොච්චරද තියෙන්නේ කියලා ඖෂධ කියන එක. ඒ නිසා එහෙම කරන්න ගියාම මාසයක් කාලයක් ගන්නවා ඔබතුමාලා මේ ගබඩා වල මේ සංඛ්‍යා ලේඛන ටික හරියට නිවැරදි කරගන්න. ඒතර මේ කාලය තුල ගබඩාවට අරගන්නේ නැහැ ඖෂධ. ඒතර ගබඩාවට අරගන්නේ නැතුව ගියාම 2024 වෙනකොට දැඩි ඖෂධ හිගයක් ඒ කියලා බලාපොරොත්තු වෙනවා. දැනටත් මම හිතන්නේ ඖෂධ 70කට වඩා රෝහල් වල හිගයක් තියෙන බවට අපිට විශේෂයෙන්ම ලැබිලා තියෙන තොරතුරු. මේ තොරතුරු සම්බන්ධව මම දන්නේ නිවැරදිද කියලා සම්පූර්ණ මම කියන සංඛ්‍යා ලේඛන ටික ඔබතුමාට ඒක නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 2024 අවුරුද්දේදී ඖෂධ දැඩි හිගයක් ආවොත් ඒක ඔබතුමාට විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවට බලපාන බරපතල ප්‍රශ්නයක්. එක පැත්තකින් හොරකම් අනිත් කටයුතු සිද්ධ වෙනකොට අනිත් පැත්තේ මේ කටයුතු සිද්ධ වෙද්දී ඉතාමත්ම බරපතලයි ඒක ජනතාවට කියන එක තමයි විශේෂයෙන් ප්‍රථමයෙන් මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි හිමියන් විමෝගෙන් ලොබින් කියන බේතයි ඊළඟට පිළිකා රෝග සඳහා රිටොක්සිමම් කියන බේතයි. මේ බේද් දෙක සම්බන්ධව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මෙහි බෙහෙත් දෙක අරගත්තට පස්සේ වෛද්‍යවරයෙකුට මේ බෙහෙත යවුවට පස්සේ මිනිත්තු කාලයක් තියෙන්නේ. ඒ බෙහෙත යවුවට පස්සේ ඒ බෙහෙත පාවිච්චි කරන්නේ වෛද්‍යවරයා අර ස්නායු සම්බන්ධව හරි පිළිකා සම්බන්ධව හරි ඒ රෝගියාව සනීප කරන්න තමයි මේ බෙහෙත ලබා දෙන්නේ. හැබැයි වෛද්‍යවරයාට ඒක යවලා තියෙනවා නම් ඒ බෙහෙත නැතුව වෙන බෙහෙතක් ඒ රෝගියා ඒ රෝගයෙන් මැරෙනවා මේ යනවා. එතන මේක මිනි මරුමක්. ඒ නිසා මේ මිනි මරුමක් කරේ කවුද? මිනි මරුමක් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දැඩි දඬුවම් දීමේ වගකීම තියෙනවා. ඔබතුමාගේ ඇමතිදුරේ නැතුණාට කමක් නැහැ, බය වෙන්න එපා. ජනතාව ඔබතුමාව බාරගනි. ඔබතුමාත් කරුණා කළ මෙයාට දඬුවම් දෙන්න. මොකද බොහෝ වෙලාවට පාතාලය අය මිනි මරුම නිසා තමයි ආයුධ පෙන්වන්න ගිහිල්ලා මැරෙන්නේ. ඒසා ඔබතුමා මතක තියාගන්න ඒ වගේ කණ්ඩායමක් ඉන්නවනම් ඒ අයව ආරක්ෂක අංශවලට කියන්න බෙහෙත් පෙන්වන්න ගෙනියන්න කියලා. මොකද හේතුව ඒ අය මිනිමරුව හැටියට මේ රටේ ක්‍රියාත්මක වෙන නිසා එයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අතිරේක ලේකම් හැටියට සමන් රත්නායක හිටියා. එයා තමයි මේ ප්‍රසම්තාන්දන වැඩසටහන් වල ක්‍රියාත්මකුනේ. තව මිනිත්තු කාලයක් තියෙන්නේ. එතකොට හැබැයි මතක තියාගන්න ඒක DG ගේ රාජකාරිය තමයි වෙලේ එයා කරේ අරගෙන. එයා කරේ ඇයි NMR එකත් බලපෑම් කරලා අලුත් අයව රෙජිස්ටර් කරන්න අලුත් අය රෙජිස්ටර් කරපුවම තමයි මේ ජරාව කණ්ඩ පුළුවන්. ඒ ජරාව කණ්ඩ කියලා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. හැබැයි ඔබතුමා ආපු ගම ඒක වෙනස් කරා. DG ගේ රාජකාරිය DG ට දුන්න ඔබතුමා. ඒ නිසා මෙතනදී විශේෂයෙන් මතක් කරනවා සමන් රත්නායකට එයා වෙයි ගන්න නැත්තේ CID එකට අරගෙන එයා වෙයි අත්අඩංගුවට ගන්න නැත්තේ. ඒව අතන කොට ගන්න. මොකද එයා තමයි මිලදී ගැනීම වල මූලිකයේ හැටියට ඇමතිවරයා මෙහෙව්වේ. ඒ නිසා මතක තියාගන්න කටවහගෙන ඉන්න. මොකද හැම තමුන්නාන්සලා හොරකම් වලට අත උස්සනවා නම් මෙහෙන් හොරු කියලා කියනකොට ඔතනින් නැගිටලා කෑ ගහන්නේ විශේෂයෙන් හොරු අනිත් අය කෑ ගහන්නේ. ඒ නිසා කරුණාකරලා මේ රටේ මිනිස්සු එක්ක
minisungge jiwita teka selangkaran ida dende pa negatif deh amati teka katal bedakan huru allah di tamun nahasela elono amati warunga hebei huru allah nakota me amati warya virusudu amati warek amati warya deh virusudu dia deh amati kama karan deh na mukada wotu mahat wisheshen ma meka dekan mukada meke American dollar ara pilika mantuma wasangkaran deh sudah wala tapi terak American dollar tisun tun laksa sisa terasa sahara siak gila di baru mantuma wasangkaran deh enne mahare ke bahasa ane kino me ausu deh bawite na gila itu kau udah meka kare Mereka deng huru tiga, pahadi lima, eka tuna hatar gila nangkaran. Isu di mantua. Kita bilang tino. Isa karuna gila, kondo kelin tiaga na hitagan. Isu di mantua. Orang obat tuh hatar hitagan. Me sauk ke seve pirisu gila, me rata ayin segam isu na jiwa tenna aiti ala badan gila. Obat mage awasan washing illi mak. Mau isu di karu jagat sama ikut mantua. Isu di mulutune garu sababati tumani. Ada dawase mama.